සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තාාගතස්ස සබ්බ්ഞනෝ සම්ම සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ් සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බഞනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස බගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දසබලදරස්ස චතුවීසාරජ්‍ය විසාරදස්ස සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස පිතන අද ධර්මදේශනාවේ මාතුෘු කාව හැටියට තේමිය ජාතකයෙන් කරුණු තමයි අදත්සාකච්ඡා කරන්නේ ඒම නැත්තං මුගපක්ක ජාතක තේමිය ජාතකය ජාතික කතා දෙකමේකක් නන් දෙකමේක. මහ බෝසතාණන් වහන්සේගේ මහාවිිනිශ්ක්‍රමණය මුල්කරගෙන තමයි මේ ජාතක කතාව දේශනාවෙන් අපි සිහිපත් කළා අපාබයින් නිදහස් වෙන්ඩ රජකමෙන් ඇත් වෙන්ඩ එදා තේමිය කුමාරයා මොන තර කැපකිරීමම් කළාද. අවුරුදු පහළවක් තිස්ස කරපු කැපකිරීම ගොලුවෙක් විදිහෙට බිහිරෙක් විදිහෙට අත පය පණ නැති මිනිහෙක් හැටියට පහළො සෞුරුද්දක් පුදුමාආකාර දුෂ්කර ක්‍රියාවක් කළා. එ පහළ සෞුරුද්ධ කොයිකොයි විදිහ පරීක්ෂණවලට ලක්වුණාද කැපකිරීම කොහොම කලාද එ සියල්ලම අපායට තියෙන බය නිසා නේද කියන කාරණාවත් අපි විටිින් විට විටිං විට විස්තර කළා. එමන අපි දද දේශනා වෙී දාසේවෙනි අවුරුද්ධී කොයි විදිහෙ කැප කිරීමක් කලාද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමින් දේශනාව ඉදිරියට පවත්වගෙන යමු. අවුරුදු දාසයක් වයසට එනකොට කසී රජ්ජුරුවොත් රාජ මහේෂිකාවත් කල්පනා කළා මේවාගේ වයසේ කතා කරඩ බැරි වුණත් ඇවිදගණඩ බැරිවුනත් හෙන්නතිවුණ සත්වයාගේ සැබෑ ස්වභාවය සත්වයා රාගාධිකයි එය නිසා රාග සහිත සිතුවිලි මේ කාලෙට ඕනෑම කෙනෙකුට ඇතිවෝ ඒක බලවත් ගින්නක් රාගය කියලෙනෙ බලවත් ගින්න මේ බලවත් ගින්න නිසා මොහුගෙන් වෙනසක් දකින්න ලැබෙයිද ඒකත් පරීක්ෂා කරමු කියලා ඉතාම ලස්සන ලාබාලවයේ අවුරුදු දාසේ දාහත මල් මල් වයසි රුවෙන් ලස්සන තරුණියන් තෝරගන ඒ අය ආගරණවලින් සහ ඇඳුගොලින් තවතවත් ලස්සන කරලා සරසලා තේමිය කුමාරයා වෙනම සාලාවක තියලා නොෙක් පානවර්ගත් ගෙනහිල්ල තියලා මේ ස්ත්‍රීන්ට කතා කරලාකිව යමෙකුට පුළහන් වනොත් මග පුතා කතා කරවන්ට හිනස්සවන්ඩ සතුටු කරවන්ට ඇය ඔහුගේ අගම හිසිය බවට පත් කරනවා කියලා මේ අය තේමිය කුමාරයල්ලඟ විවිධ රංගනවල විවිධ ගායනවල නිරත වුණා කුමාරයගේ ශරීරයේ ස්පර්ෂි කරමින් ඔහුට නොයෙක් ආකාරී සුවයන් ලබල දෙෙන්ඩ උත්සාහ කළා තේම කුමාරය කල්පනා කළා මේ කාන්තාවන්ට මම කොහොමුවත් වසඟනය ඒ නිසා හුස්ම ගන්න එක නතර කරල ශරීරයේ දරදඩු කරගත්තා මේ කාන්තාව ශරීරයේ ෂ්පර්ෂි කනකොට න් දර කොටයක්වාගේ. ගල්කනුවක්වාගේ ශරීරයේ දරදඩු කරග. මේ විදිහන් මේ කාන්තාව මොන උත්සාහය කළත් තේමියකුමාරයා පොළ බෝගැන්ඩ බැරි නිසා අන්තිමට මවපියෝ ලඟට ගිහිල්ල ඒ තරුණය සඳහන් කළා මේ ඉන්න මනුස්සේක් නෙමෙයි මේ ඉන්න යකෙක් කියලා. එයින්ද මොහු රාගයෙන් බැඳගන්්ඩ කාමයෙන් මුසපත් කරඩ හැකියාවක් නෑ කියලා. ඒ බලාපොරොත්තුවත් එතනින් ගිවරයි. එතකොට මේ කාන්තාවූ එක දවසක් දෙකක් මේ වැඩේ කලාන මේ වසරක් පුරාවට කරන වැඩ. නමුත් වසරක් පුරාවටම ඔවුන්ට මේ කුමාරයා නම්ම ගැන්න බැුණා. ඒ වෙලාවි විපිලි සරවෙච්ච රජුරූ. ආ පහු සැරයක් ගෙන්න්නව්වා තේමිය කුමාරයා ඉපදිච්ච වෙලාවේ කැඳවපු නිමිත්ත පාටකිව් කැඳවල ඇහවා මේ කුමාරයා ඉපදිච්ච කාලි නන්තියන අවස්ථාාවයි ඔබල සඳහන් කළේ ඉතාම පින්වන්තයි කියලා මේ රාජයේ විතරක් නෙමෙයි සතර මහා දිවයිනේ රජකන් කරන්න තරන් ශ්‍රේෂ්ටයි කියලා ඔබල කියපු එක කාරණාවක් වත් මුදුම් පත් වෙන බවත්තාම පේනෙන යන එදා කීවේ ඇත්තමද කියල ඔහ්වා නමුත් මේ නිමිත්ත පාඨකව් කොයි තරන්නම් බොරු කියනවද මොන්න තරන් මිනිස්සු මුලා කරනවද බොරුවෙන් මුලාවෙන් ඔවුන් හැම වෙලාම ජයගන්න මුත්සාහ කරන නමුත් බොරුවට වංචාවට හැමදාම ලෝකෙ ඉඩ නැති බව මේ කාරණාතුලිල පසක් වෙනවා. අතීතයත් බොහෝ දෙනා බොරු කළා වර්තමානයත් බොහෝ දෙනා එවිදිහටම බොරු කරනවා. දැම්ම නිමිත්ත පාඨකයෝ රජ්ජරුවන්ට කියනවා මහරජ්‍ය. ඇදුුරුවරු ආචාරයවරු වෙච්චා අපිට මොකොත් හංගඩ බෑ. අපි නොදන්න දේකුත් නෑ අපි හැම දේම දන්නවා. එදා මේ කුමාරයා සක්පිති රජවෙන්ඩ සුදුසුයි කියල කියපු මේ ඇදුුරුවරු අද කියනවා මේ කුමාරයා ඉතාම පෞකාරීෙක් බව පිහොඳටම දන්න. නමුත් මහරජය මේ කුමාරයා යාග්ඥා කරලා ලබාගත්ත ගෙන. මේ කුමාරයා දෙවලවින් ලබාගත්ත කෙන සිල් රැකල සිල් මෙනෙහි කරලා අකන්්ඩ සීලයේ අධිෂ්ඨාන කරලා දෙව්ලොවන් මනුලොවට වැඩමවා ගත්ත මේ කුමාරයා ඉපදුනාට පස්සේ මොහු ගොළුුවෙක්කීවෝ මොහු බිහිරෙක්කීවෝ මොහු කොරපුද්ගලයේ පිළෙක් කියලකීවෝ ඔබතුමාට රජදේවියට රටේ රට වැසියන්ට ඇතිවෙන මානසික පීඩනය කොච්චරද. අන්න ඒක නිසයි මොහු මෙහෙම බව දැන ගැනත් අපි ඒ බව කීවේ නැත්තේ කියල සඳහන් කළ. වංචාවෙන් තමන්ගේ අදහ සාහිතත් මුදුම් පත් කරගණ්ඩයි හැයි. ඊට පස්සේ රජුරු ඒකත් පිළිගත්තා. රජුරු ඔහුව හොඳයි මක් නෑ දැන් කියන්න ඩොක මොකද කරණ්ඩෝනි කියලා. මේ වෙලාවෙ නිමිත්ත පාඨික කියනවා මහ රජය මේ කාලක්්‍යයා තාමත් ගෙදරතියාගණ්ඩිපා ඒහම තියාගත්තත් මහරජය ඒක ඔබට ජීවිත විනාසයකට හේතුවෙනවා එක ඔබට කරදරය ඒක මේ රටට කරදරයා ඒක රජ දේවයට කරදරය එහින් ද වහාම අවමගුල් රේහි නංවගෙන අවමගුල් අත්සයෝ බැඳගෙන පෑල දොරින් ඇතුල් නගරෙන් එලියට අරංගිෙහිල්ල අමුසූහනි වලක් කපල බල්ලන්න කියන පද්ජුරුවන්ටත් රටවසියටත් දේවයටත් කරදරයක් ක කියෙ හම රජුරු ගොඩක් බැවුණ. මේක ආහගන හිටපු චන්ද්‍රා දේවයේ තේමය කුමාරයගේ අම්මා බොහෝසේ කම්පනට පත් වුණ තේමියය කුමාරයා ඉපදිච්ච වෙලාී කැමති වරයයක් ඉල්ලන්ඩ කලා රජ්ජරුයට කියලා තිබ්බා. ඇඒක පස්සේ ඉල්ලන්නන් කියලයි තිබ්බේ මේ වෙලා වෙළඟට ගිහිලකිව මහරජය මටේදා වරයක් දුන්න මගේ පුතා පදිච්ච දවස මට අදේක ඕන කියලා මොකක් ද කියල හවා මගේ පුතාට මේ රටේ රජකම දෙන්න කියකිව්වා. රජ්ජුරු සඳහන් කළා ඔබේ පුතා කාලක්ියෙ. කන්නේෙකුට රජකම දෙන්න බෑ. ඒහින්දා මේ වරයේ ලබා දෙන්න බෑයි කියලා. හත් අවුරුද්දකට රජකන් කරන්න කි්වා. එහෙම බැරිනම් හයාවුරුද්දකට දෙන්න කිීවා. පහකට හතරකට තුනට එහම එහෙම මාසගන්නේ අඩිවෙලා අඩිවෙලෑ විල්ලා අන්තිමට කිවා අඩුම තරමෙ දවස් හතකට මගපුතාට රජකම දෙන්න කියලා. ඒවෙලායි රජිරුව සඳහන් කලා හොයි එනම් දවස් හත මේ රාජී රජ්ජිරුවෝ බේපුතා. මේලාවෙ චන්ද්‍රා දේවය මුළු නගරෙම සැරසව්වා. මුළු නගරි පුරාම අඩබෙර පතුරෝ ඇැරයා මේක තේමිය කුමාරග රාජ්‍ය කියලා. හසී රජිරුවන්ගේ රාජ්‍යන මේ තේමිය කුමාරෑයට රාජ්‍ය. තේමිය කුමාරයට රාජආභරණ පළන්දවල ඔටුුණු පලන්දවල මනාව සරසපු ඇතෙකුගේ පිටේ තියලා රට වටේම ඇවිද දෙව්වා කුමාරයට රට පෙන්නවා රටවැසින්ට කුමාරය පෙන්නවා මේ විදිහට කටයුතු කළා දැම් එක තේමය කුමාරය රාජ්‍ය ආරක්ෂක පිරිස් සිව්රඟ සේනාව ඊට අමතරව තවත් නොයෙක් රජකුට අවශ්‍ය සියලුම පරිවාර සම්පත් නාටික අංගනාව මෙ සියලුම සැප සම්පත් තේමිය කුමාරය වෙනින් සකස් කරූවා. හැම දාම හැන්දෑවට තේමිය කුමාරයාළඟට වෙලා චන්ද්‍රාදීවිය තමන්ගි දුක කියන. කිය කියා කිය කියා කියනපුතේ ඔඹ ගොළුවෙක් නෙමෙයි ඔඹ බීරෙක් නෙමෙයි ඔඹ ඇවින්ද බැරි කෙනෙක් නෙමයි. මට මේ තරන් දුකක් දෙන්නේ ඇයි කියන අම්මගේ වචනවට දේමිය කුමාරයාගේ හදවත් උන්ුවේනවා අම්මට වචනයක් කතා කරන්නම හිතෙනවා නමුත් කල්පනා කරනවා එහෙම කරන්නනං විච්චර කල්මම කරපු පරිත්‍යයාගේ ඇති වැඩේමකත් රජ්ජුරූ මේ ඇතරේ සුනන්ද කියන රතාචාරයට කතා කරලා නියම කළා හත්තනි දවසි තමිය කුමාරයා අවමගුල් රියෙහි නංවගෙන අවමගුල් අස්සයෝ බැඳගෙන පෑල දොරින් එළියට අරංගි ෙල්ලා හමු සෝහනි වල ලන්්ඩෝන කියල. ඒක ඇහුනට පස්සේ මෞදේවී හඬා වැලපෙනකොට තේමිය කුමාරයට දැන්නව සතුට හරියට තමන් අභිෂය කළ බෝගී. පුදු මාකාර සතුට තමන්ගේ කැපකිරීමේ පරිත්‍යාගේ මල් පල ගැන්වෙන ොහොත උදා වෙලා කියලතේ මේකු මාරයට හිතුුණා කෙමෙන් කෙමෙ දවස් පහක්ම ගෙවුණ දවස් පහේ මම්ම ආයාචනා කලා න මුත් වැඩැක් නෑ හත්වෙනි දවසේ සුනන්ද කියන රියදුරා ඇවිල්ල රාජ මහේසිකවටි කිව්ව මහ දේවීමට සමාවෙන්ඩ මේක රාජආගඥාව කියලා මන්ගේ පිටියත්ලෙෙන් දේවයේ පැත්තට කරලා. තේමය කුමාරය අවසෝ ගත්තා. රත්තරම් පාටයි මල් කළඹක්වාගේ. චන්ද්‍රා දේවයේ පපුුවට අද දෙකින් ගහගහ අන්ඩා ආන්ඩා අන්ඩා අන්ඩා බිම වෙටුළ. සුනන්ද තේමය කුමාරයයක්ත් අරගෙන පල්ල හැට බෙස්ස. තේමය කුමාරයට හිතනවා වචනයක් අතන කොළු. අම්මල් අයි පරිිල මරිලයයි කියලා. වචනයක් කතා කරන්න හිතුනත් දාසේ අවුරුද්ධක කැප කිරීම විනාස කරගඩ තේමිය කුමාරයාගේ කොහෙත්ම අදහසක් නෑ තැන් රතේ නංවගෙන අරගෙන ගියා. පිනතුන දෙවියන්ගේ අනුග්‍රහය තේමිය කුමාරයට ලැබෙන්් පටන් ගත්ත තැන නගරයෙන් එලියට ගෙනහිල්ල කැලෑව මැද්ද වැඩිදුරක් ගෙන හඳ දුන්නේ නෑ. දෙවියන් විසින් අමු සොහොනක් මවල සුනන්දට පෙන්වා. මේක තමයි සොහොන කියලා. සුනන්ද රථේ නවත්තල පරථයෙන් බැහැල උදැල්ලත් අරගෙන අමු සොහොනේ යැයි කියලා හිතාගෙන වලක් කපනවා නමුත් ඒ වලකපන්නේ සොහන නෙමේ. සුනන්ද හිතාගෙනන්නේ සොහනක් කියලා. දෙවිවරු විසින් මේ වෙලාවි තේමිය කුමාරයට ආරක්‍ෂා සම්පත්තිය හදලයි තියෙන්. තේමිය කුමාරයක් කල්පනා කළා දැංඉතින් නැගිටින් ඕන. කී අවුද්ධකට පස්සෙද මේ නැගිටිට හදන අවුරුදු දාසයකට පස්ස. මාස කීපයක් නමාගෙන හිටියොත් අපේ අතපයි අපට ආය දිගාරිින්ඩ වෙනත් වෛද්‍ය කර්ම කරන්න සිද්ධ වෙනවා. තේමියකුමාරය කල්පනා කළා මගේ අතපයි මට දිගාරි ඉන්න පුළුවහන්ඳ කියලා. තේමිය කුමාරය ආතපයි දිගෑරල බැලුව අතපයි දිගාරීන්ට පුළුවන්. ඉඳ ගත්තා ඉඳගණ්ඩත් පුළුවන්. නැගිටලා රතෙන් බැස්ස ඇවිදින්ද පුළුහන්ද කියල බැලූවා ඇවිදින්දත් පුළුව මේ වෙලාවි රාජආභරණ වලින් දිව්‍යමය සැලුවරින් සැරසෙන්ට තිබුණ නං හොඳයි කියල හිතුුණ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිවිය පුත්‍රයට කතා කරලා තේමිය කුමාරයාගේ අදහස මුදුන් පත් කරවන්න කිව්වා. විශ්වකර්ම දිවිය පුත්‍රයා දෙවි රජෙක් වගේ තේමිය කුමාරයාව සැරසවා නමුත් දැන් ගිහිල්ලා සුනන්ද නම් රතාචාරයට කතා කරන්නඩ ඕනේ. රථචාරයට කතා කරල තමන් කවුද කියල කීවොත් ඔහු සමහර වෙලාවට තමන්ට පහර දෙන්්ඩාවොත් රාජාගිනාව නිසා. මට සුනන්දත් එක පොරබදන්ට කායික ශක්තිය තියෙනවොද කියලා බලන්ඩ ෝනුම. ඒ පරික්ෂා කරන්න තමන් පටෝගෙන ාව රතිේ පිටිපස්සට ගිහිල් ර ඔසො වන්ට කල්පනා කලා කායික ශක්තිය බලන්ට්. මහා බෝසතානන් වහන්සේ සංසාරි ධාන පාරමිතා සම්පූර්ණ කරගෙනනෑ තව භවයක් මේක කායික ශක්තිය මෙදා වගේ මේදත් ඉතා මිහලයි සඳහන් කරන මේ රතය හරියට පොඩි දරුවෙක් සෙල්ලන් කරන රතයක් ඔසෝ නොවවාගේ ඔස වලා පසිකට දැම්මා කියලා. සුන්ද ලඟට ගිහිල්ල කතා කලා සුනන්ද මේ වෙලා වී තේමියකුමාරය වලලන්ට කපන වල සෑහෙන්ට හාරල වල ඇතුළට බැහැල බිම් බලාගෙනම වලී තියෙන පස්ස එකතු කරනවා තේමයකු මාරය ළඟට ගිහිල්ල සුනන්දර කතා කළ නමුත් සුනන්ද කතා කරන කෙනාට බිම් බලාගෙන මුත්ර දිනවා කවද කතා කරන්නේ කියලා උඩ බලන්නේ. මොකටද වලකපන්නේ කවුරු වලලන්ද වලකපන්නේ කසී රජ්ජිරුවන්ගේ කාලක්න්නි පුතා තේමය කුමාරයා වලන්නයි වලකපන්නේ. නමුත් තේමිය කුමාරයා කියනවා මාව මොකට වල්ලදද මේ නිරෝගීවවෙන්න ම වලල්ලා මොක ද අපරාධය කරගන්න මය කුමාරයා තමන් ගැන කියන නමුත් මේ කතා කරන්නේ තේමිය කුමාරයාය කියන කාරණාවක් කිසිසේත් රථචාර්යට අදහසක් නෑ නමුත් දිගින්දිගටම තමන් ගැන කියන තමන් ගැන වරනාා කරන මේ පුද්ගලය කවුද කියල බලන්න හිතුුණා ඒ හින්දා ඔලුව උත්සලා බැලවා කෞුදු මේ කතා කරන්නේ කියලා ආඒ වෙලාවි තාචාරය දැනකත්තා මේ තමයි තේමයෙකු මාලය ඔද කියනවා මම හරි නිරෝගී මගේ දෑත දිහා බලන්ඩ මගේ කලව දිහා බලන්ඩ මං කියන වචනහන්ඩ මං වලල්න එකේ තේරුමක් නෑ මේ තරන් නිරෝගී කාටවත් කරදරයක් නැති මම වලලන්ඩ යමෙක් තීරණය කළ නං ඒ අධර්මයක් මයි එක ධර්මයක් නෙමි එහම කියහම මොහු ආවෙලාය පටන්ම තමන් ගැනමයි වර්ණනා කරන කියල හිතල තමයි මෙ සුනන්ද බෝසතානන් වහසේ දිහා බැහැරල බලන්න. නමුත් අඳුර ගැන්ඩ බෑහ මෙ මං අරගෙනගු තේමියද. එනිසා හනවා ඔබ දේවතාවික්ද ඔබ ගාන්දර්ුවයෙක්ද ඒම නැත්තං පුරින් දනම් වූ සක්‍රදේවේන්ද්‍ර යද. කෞද්ද කාගපුතාද මා විසින් ඔබ කෞුද කියන කාරණාව දැනගන්න කොහොමද ඔබ වහඳුනගන්න මට තියෙන නිමිත්තම කක්්ද කියලා. නමුත් ඒේමියෙකු මාරය සඳහන් කරනවා තමන් අවරෙක්ද කියන කාරණාව පැහැදිලිව ඔබට සඳහන් කරන්න මට පුළුවන් මම දෙවියෙක් නෙමෙයි මම ගාන්දර්වයෙක් නෙමෙයි ම පරින් ද නම් වූ සක්‍රදේවේන්දරයාද නෙමෙයි වලලා දැනීමට කසී රජවිසින් නියම කළ කසී රජ්ජිරුවන්ගේ එකම පුතා තමයි මම පිනතන එහෙම සඳහන් කර හම ක්‍රියදුරා සඳහන් කරනවා ඔබ යම් රජකු නිසා ජීවත් අන්නේද මම ඒ රජුගේ පුතා සුනන්ද ඔඹ ජීවත්තයන යම් රජෙක්ින්දද මම අන්න ඒ රජිරුවන්ගේ පුතා මේ වනයන්තරේ මම වලලන්ඩ ඔබ කටයුතු කලා නං සුනන්ද ඒ එක අධර්මයක් මයි ඒක ධර්මය නෙමෙයි හෙම සඳහන් කළා සුනන්ද ඔබ හරි අධර්මිෂ්ටික් ඔබට බෑ සුනන්ද මාව වලලන්ඩ යම් පුද්ගලේ වෙහෙස නිමාගණ්ඩ ගහක් යට නතර වුණානම් ඒ ගහේ හෙවන හට ලොකු ආශිරවාදය නමුත් ඒ ගහයටින් නැගිටලා යන වෙලාවට ඒ ගහේ අතුටිකත් කපාගෙන යනවනම් සුනන් දක මහා අධර්මය සුනන් දඒක අසත් පුරුෂයකුගේ වැඩ සුනන්ද ඔම ජීවත්නෙ කසී රජ්ජිරුව නිසා මම කසීරජ්ජිරුවන්ගේ පුතා ඔඹ ජීවත් කරවනය රජවුුවන්ගේ පුතාව වලලන වනං ඔබත් අසත් පුරුෂයෙක් මේ අද වශයෙන් සුනන්දට බොහෝසය කරුණුකාරණා පැහැදිලි කරනවා. නමුත් සුනන්දට තාම විශ්වාසයක් නෑමේ තේමිය කුමාරය යමයි කියලා. තාමත් විශ්වාසනය. ඒ වෙලාවි තේමිය කුමාරය කල්පනා කරනවා සුනන් දෙට විශ්වාසය තහුරු කරවන්ඩඕන කිය. දෙවියන්ගේ සාධනාද තමන්ගේ හනිින්ම වනගහනය දෝන්කාර්කරවමින් මිතුරන් පිදීමේ අනුසස් දැක්වෙන ගාථ ගණනාවක් මේ වෙලාවි කියන්න පටන් ගත්තා. මිතුරන් පිදීමේ අනුසස්. පන්නතනේ අපි මෙ දේශනාව පටන් ගන්න වෙලාව සඳහන් කළා මහබෝසතාන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමය. පිළිබඳ මේ ජාතක කතාවෙන් මනාව කරුණු පැහැදිලි කරනවා කියල. මොකද වික්ෂූන් වහන්සේලා සිද්ධහාර්ථ බෝසතාණන් වහන්සේ සියලු සැප අත්හැරලා බිනිශ්ක්‍රමණය කරපු හැටි. සාකච්ඡා කර කර ඉන්න වෙලාවෙනි භාගිතුන් වහන්සේ කුමක් සාකච්ඡා කරන්න පටන්ගත් අද කියලා අහලා මේ කාරණාව දේශනා කරන්න වාාණෙන මේ ජීවිත සිද්ධාර්ථ නමින් උපදිනකොට මම සියලු පාරමිතා පූරණය කරළ ඉවරයි. සියලු පාරමිතා පූරණය කළ ඉවරවුණේ ලෞතුරාබුද්ධත්වේ වෙනවී. පාරමිතා පුරා නිමාකට වදාළ මට ගිහිගේ අත්හැරීම කියන එක සාමාන්‍ය වැඩ. නමුත් මම පාරමිතා පුරණ කාලි. තාම පාරමිතා අවසන් කරලා නැති කාලි. මම එදත් මේ විදිට ිනිෂ්ක්‍රමණය කලා කියලා තමයි. භික්ෂූන් වහසගේ ආරාධනාවෙන් මේ මුගපක්ක ජාතකය දේශනාකොට වදාලි. එතකොට අභිනිශ් ක්‍රමය ගැනත් කරුණු පැහදිලි කරන බවත් පැහැදිලි වෙන බවත් සේපත් කළා ඒට අමතරව මිතුරන් පිදීමේ වටිනාකම. මිත්‍ර ද්‍රෝහි නොවීමේ වටිනාකම. පිළිබඳවත් මේ ජාත කතාවෙන් සාකච්ඡා කරනවා කියලා අපි සඳන් කරට යදනා. මිතුරන්ට ඒරහිවීම මිතුරන්ට කරදර කිරීම මිතුරන්ගේ සිත්පෑරවීම ඒකත් මේ සංසාවි ලොකුවක්කුසල කර්මය අපේ පිරිත්පති තියෙනවා මිත්තානි සංසකෙල සූත්‍රදේශනාව. මිතුරන් පිදීමේ අනුසස් ඒ හැබෑවටම ජාතක කතාවක් මිත්තානි සංසකලක යන්නේ ජාතක කතාවක්. පිරිත් පොතට මිත්තානි සංස සංග්‍රහ වෙන්නේ මෙන්න මේ මුගපක්ක ජාතික කතාවේ. සුනන්ද නම් රතාචාර්යාට මිතුරන් පිදීමේ වටිනාකම පැහැදිලි කරඩ එදා මහබෝෂතාාණන් වහන්සේ දේශනාකරපු කාරණාටික. එහන් දැන් සුනන්ද මිත්‍රද්‍රරෝහි වෙන්ඩයි ලැස්්ටි වෙන්නේ. කොහොමද සුනන්ද මිත්‍රදෝහි වෙන්නේ තේමිය කුමාරයා වලල්ල තමයි ම දරෝහි වෙන් ඇයි සුනන්දට අවශ්‍ය සියලුම දේවල් සැපේන රජ්ජුරුවන්න්නේ රජරුවන්ගේ පුතා වල නොව කියලක කියන්නේ මිත්‍ර දරෝහි කර්මය එහෙම නොකරණයකගේ වටිනාකම පැහැදිලි කරණඩයි මේ කාරණාව දේශනා කරන්න. එතකොට සුනන්ද විතරද මේ ලෝකෙ මිත්‍ර ද්‍රෝහි මේ ලෝකේ තව මිත්‍ර ද්‍රෝහි නැද ඕන තරන් මිතර දරෝහහින් ඉන්න යම් කෙනෙක් තමන්ගේ අම්මට එරෙහි වෙනවන ඒකත් මිත්‍ර දරෝහි කරමි යම්ෙ තමන්ගේ තාත්තට එරහි වෙන ඕන ඒකත් මිත්‍ර ද්‍රරෝහි කරමය මොකද දරුවෙකුට අම්මගෙන් තාත්තකෙන් ලැබෙන පිහිට මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක්ගෙන් ලැබෙන් නැති පිහිට යම් බිරිඳක් මන්ගේ ස්වාමියයට පිටුපාන වන ඒකත් මිත්‍රදරෝහි කර්ම යම්ස් තමන්ගේ බිරිඳර පිටුපාන වන ඒකත් මිත්‍ර දරෝහි කර්මයට මයිතියෙන ඉතාම සත්පුරුෂයන්ට තමන්ට ජීවිතයේ මග කියල දෙනාට සතර අපයෙන් මුදවගන්ඩ උත්සාහ දරණට යම් කෙනෙක් පස්ස කාලේ එරෙහි වෙනවන ඒකත් මිත්‍ර දරෝහහි කර්මය සහෝදරයට සහෝදරයට එරෙහිවීමත් මිත්‍ර ද්‍රෝහිී කර්මය මේ ආදී වශයෙන් මේ මිත්‍රද්‍රෝහහි කර්මය ගැන අති දීර්ගව කරුණු සඳහන් කරන්න පුළුවන්. නමුත් එයත් කරුමයක්ද කියලා නොදන්න නිසා අපි ඕන තරන් ඒවාගේ කර්මවලට එළඹෙනවා. අපේ ගුරුවරුන්ට එරෙහිව අපි කතා කරන වචන ගරුවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන හැටි ඒ සියල්ලමත් අයිති වෙන්නේ මිත්‍රධරෝහි කර්මයට අද අපේ බලාපොරොත්තුවක් තිබුණ නම් බෛද්්‍යවරයක් වෙන් ඉංජිනේරුවක් ව නේතිග්ඥයෙක් වෙන් තවත් උසස් රැකියාවල් කරන උසස් තැනකට යන්න අපේ අරමුණක් තිබුණ නං ඒ අරමුණට ම ගෙනන්ට මවට පියට පුළ හං අවශ්‍ය මිලමු දල්තිික වියද කර. මව ද්‍යවරයේ කරන්ඩ අම්මට තාත්තට බෑ. ඒ කරන්න පුළුහන් වනේ මටේ ශේෂත්‍රයේ උගන්නපු ගුරුවරයට ගුරුවරේ ම මෙතෙන් ටරංගී එනම් කුඩාකාලයෙන්දලතිිච්ච මගේ බලාපොරොත්තුව මුදුම් පපත් කරපු ගුරුවරයට මුළු ජීවිත කාලෙම අපි නැයි මග බලාපොරොත්තුර ගෙනියපු නිසා අන්න ඒ ගුරුවරයට ජීවිතයේ කවදක් කොතන මුණ ගැහුනත් ඒ ගුරු ගෞරවේම සල කණ්ඩුවනේ දෙ ගුරු ගෞරවය අපිතියා ගණ්ඩුවනේ අතීතිය ඇය ගුරුවරය මග තොට දැක්කත් යන රතින් වාහනෙන් පවා බැහැල ගිය. යම් තැනක මුණගැහුණන හිස පලඳනාව පවා පලඳනා පවා ඉවත් කරලා දනගහලවන්ත. ඒ අද යම් තැනක ජීවත් වෙනවන අද යම් ආදායමක් ලබල තියෙනවන යම් වත් පෝසත්කමක් තියෙනවනං මම එතෙන්ට අරගනාපු දෙවිවරු මේ ගුරුවරු කියන කාරණාව අමතක නොකළ නිසා එක කළගුණ සැලකීමක් වනවා. ඒක මිතුරන් සැලකීමක් බෝට පත්වෙනවා. නමුත් යමෙකුට ඒක අමතක වෙනවනං හැබැවිම්ම මිත්‍රද්‍රෝහීමයි. අන්න එහෙම වෙච්ච හම සංසාරය අපිට බලපාන හේතු අකුසල් හැටියට විපාකන ඕන තර සතර අපාය ගිහිල්ල විපාක දෙන්නට කරුමත් රැස්සෙනවා ඒ සතර අපායල්ලල අනන්ත දුක්විඳලා තිරිසං ලෝකෝල ප්‍රත ලෝකෝල අනන්ත දුක්විඳලා ආය මනුස්්‍ය ලෝකොළවාගේ ආපුහම් වැලඳෙන භයානක රෝග සමුදායකුත්තියෙනවා ඒ රෝග අතර හොරි රෝග ඊට අමතරව කබර රෝග නො පිළිකාවාගේ රෝග මේවාගේ දරුණු භයානක රෝග තත්වයන්ට ගොදුරුවෙන්ඩත් මිත්‍රත් ද්‍රෝහී කර්මය හේතුවෙන තවත් එකක්. මොකද සමහරලාට කබරවාගේ රෝග හැදුුණ හම අපේ ශරීරයේම තියෙන ඇතැම් සයිල අපිට විරුද්ධව ක්‍රියාත්මට වන්නඩට පටන්ගත්ත හම් සමහරට ප්‍රකෘති ශරීරවර්ණය සම්පූර්ණයම වෙනස් වෙලා ය. එක්ක කලුපාට කබර හැදෙනෝ නැම් පොතු ගැලවෙන කබර හැදෙනවා ඉැන් ඇලි භාවේවාගේ කබර රෝග හැදවා. අපේම සයිල අපිට විරුද්ධව ක්‍රයක්මක වෙනවා. පිළිකාව කියල කියන්නේ කෝටි ප්‍රකෝටි ගනන් සයිල එකතු වෙලා හැදිච්ච මේ උපාධනස්කන්දී මේ ශරීරී යම් සයිල කොටසක් දවසක අ ප්‍රකෘති සයිලෝට විරුද්ධව ක්‍රියාත්මක වන්න. පටන් ගන්නවා යිදාට අපි කියනවා එතන පිළිකාවක් කියලා. මේ දේවල් වුවට හේතුවෙන සංසාරික හේතු අතර මෙන්න මේ මිත්‍ර ද්‍රෝහි කර්මය කියන එක බලපාන බව සඳහන් කරනවා එ නිසා මේ මිතුරන් පිදීම මිතුරන්ට ගරු කිරීම මිත්‍ර ද්‍රෝහිී නොවීම මහත් සුවිශේෂී පු්‍ය කටයුත්තා. ශ්‍රේෂ්ඨ සමාජ ධර්මය ඇතිඋතුම් ගුණය කේන කාරණාව තේමිය කුමාරයා මනාව පැහැදිලි කරලා දෙනවා. මහබෝසතාණන් වහන්සේ සුනන්ද නම් රතාචාර්යා බිශ්වාස ගන්වන්නෙමෙයි කලකල්පන කරනු. මේ තේමිය කුමාරයා මයි කියන කාරණාව ඔහොට තහවුරු කරනවා කියල කල්පන කරනවා. දෙවවුරු සාධකාර පවත්තනෝ. තමන්ගේ හඩින් මුළු කැලෑව දෝන් කාර්කරවමින් මිතුරන් පිදීමි ආනිසංස දැක්වෙන ගාතා සහිත දේශනාවක් සුනන්දර කරනවා. පිනතුනි මෙතන ගාථ දහසක් තියෙනවා. නමුත් ඒ ගාථ දහසම අපට සංග්‍රහ වෙලා නෑ. අපට සංග්‍රහ වෙලා තියෙන්නේ ගාතා කීපයක්. නමුත් එදා මහබෝෂතනන් වහසගේ දේශනාව ගාථ දහසකින් සමන්්‍යතයි කෙළ සඳහන් කරන. පහූත භක්කෝ බවතිී වෙප්ප උත්තෝ සකාගරා. බහුනං උපජීවන්ති, යෝමිත්තානං නදූපති. සඳහන් කලා යමෙක් මිත්‍රද්‍රෝහිී නොවන්නේද ඔහු සිය නිවසින් බැහැර ගිය කල්හි බොහෝ ආහාරපාන ලබන්නෙක් වේ. ඔහු අනුව ජීවත් වන්නෝද බොහෝ වෙති. මිත්‍ර ද්‍රෝහිී නොවෙන කෙනා යම් දවසක යම් කටයුත්තක් සඳහාද තමන්ගේ ගෙදරින් බැහැරට යන්නේ. ඒ බැහැර ගිහිල්ල දවසක්ද දෙකක්ද සුමානයක්ද මාසයක්ද අවුරුද්දක්ද කවදාවත් සාපිපාසාවින්නන් පීඩාවට පත්වෙෙන්නේ. ආහාර පාන අඩු නැතුව ඔහුට ලැබෙන. එතකොට ආහාර පාන අඩුනැතුව සංසාරය ලබන්ඩ හේතුවෙන තවත් කාරණාවක් හැටියේට අපි ධර්මයත්ත එක සාකච්ඡා කරන්න දන්දී. ධානය නිස අපිට ආහාර පාන හිගෙන එනම් මිත්‍රදද්‍රෝහි ො ආහාරපාන හිගෙන වෙන කර්මය එතකොට දානයයි මිත්‍රද්‍රෝහි නොවීම අතරතියෙන සම්බන්ධය කල්පනා කරල බැලියූුත් යම් දරුවේ ශ්‍රමණ බ්‍රහ්ණයන්ට දන්දින්නේද ශාසනය අරමුණු කරගෙන දන්දින්නේද ඒ මිත්‍ර දරෝහි නොවීමයි බුදුරජාණන් වහන්සේ ආරයන් වහන්සේල භික්ෂූන් වහන්සේලා කවදාවත් තමන්ට වඩා වයිසිං අඩු භික්‍ෂූන් වහන්සේ නමකට වේවා ගිහි දායක පින්වතිකුට වේවා පවිං යුක්තවෙන්න කියල අනුසාසන කරපු දවසක්නේ. පස් පවින් විදෙන්ඩ කියලා යනුසාසනා කළේ. දසාකුසලයෙන් යුක්තවෙන්න කියලා අනුසාසන කරපු දවසක්නෑ. දසාකුසලයෙන් විදෙන්ඩයි යනුසාසන කළේ. සතරාපායට යන කරුම රැස් කරන්න අනුසාසනා කළේ නෑ කල්ලයාන මිත්‍රියූ හැම වෙලාවිම අනුසාසනා කළේ සතරපායිං විදෙෙන්න්නයි. අධර්මය පැත්ත හිටගණ්ඩ කවදාවත් පෝෂණය කළේ නෑ හැම වෙලාම ධර්මයි පැත්ත හිටගඩ අධර්මයට පිටු පාණ්ඩත් හැම වෙලාම අනුසාසන කළ. එහෙම අනුශාසනා කරලා සතරාපාහහි මුදවගන්ඩ යමෙක් කටයුතු කලා නං ඒ මේ ලෝකෙ මුණගෙහෙන අතිශ් ්‍රේෂ්ඨ සත්පුරුෂ කල්ල්‍යානමිත්‍රය. ආං එවන් කල්්‍යානමිත්‍රයන් උදෙසා යමෙක් දම්පැම් පූජා කරන්නේද ලැබෙන ආනිසන්සේ භාගිතු නොහසේ. දක්කිින විභංගාදී සූත්‍රවල වෙන වෙනම දේශනා කලා. රිසනාට දෙන ආහාරවේල අනාගත ජීවිත කීයකට විපාක දෙනවාද අනාගතය උපදින ආත්මසීයකට විපාක දෙනව කෙල දේශනා කරලා. දුස්සීල නමුත් මිනිහෙක් තිරිසෙනකුට වඩා හුඟක් උසස්. ඔහු දුස්සල වනත් දවසක සත්පුරුෂයක් කම්වෙලා දුස්සීල බවින් විදුනොත් ඔවුට ආරයන් වහන්සේ නමක් බවට පත්තෙන්ට තරන් භාග්‍ය වාසනාව තියෙන. අපේ බුදුරජාණන් වහන්සේ එවන් අයට මොන තරං මග හැදුවත. භාගිතුන් වහසේ ලෝකෙ පහළ වෙන කාලි බෞද්ධ කියලා ජාතියක් ලෝකෙ හිටේ නෑ. භාගිතුන් වහසේ බහලවෙන කාලේ දෙසටක් මිත්‍ය දෘෂ්ටීන් තිබුුණ කියලා අපි ධර්මය තුළින් දන්නවා. හැමෝම හොයන්නේ විමුක්තියක්. හැමෝම හොයන්නේ මෝක්ෂිය එක ආචාරයවරේෙ නැතනං එක ශස්ත්‍රෘුවරයෙක් ළඟ ඉඳලා ඒගේ දේශනාවෙන් මෝක්ෂය හම්බ වෙන්නේ නෑ කියෙල හිතුුණ දසට එත් තවත් කෙනෙක් හොයාගෙන ගිය එහෙමනත්තන් එයා විසින්ම දර්ශනයක් හැදුව. ඒ දර්ශනය වටේට තව පිරිසක් එකතු වුණා මෙහෙම මෙහෙම මිත්‍යා දෘෂ්ටී හැට දෙකක් ඒ කාලි තිබුණ. ඔය කාලි තමයි මහ බෝස්ථානන් වහන්ස ගිහිගේ අිනිශක්‍රමය කර උතුරාබුද්ධත්තය ලබ මංගල ධර්ම දේශනාව කරහම් ඒ දේශනාව අහල මනුස්්‍ය ලෝක පස් දෙන ධර්මාව බෝධියය ලබනකොටේ. ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන බොහෝ දෙනා එඩ පටන්ගත්තා. ලෝකයේ හැබැෑම සතති ලෝතුරා බුදුරජාණන් වහසේ ලෝකට කියපු නිසා චතුරාරි සත්‍ය ධර්මය අනිත්ති දුක්ක අආනාත්මකනටති ්‍රිලක්ෂණයේ හැබෑම දීවන ත හැදිලි කරපු නිසා දෙවියන් විසින් භාගිතුන් වහසනකට බොහෝ අයුම් කළ. යසකුල පුත්‍රය ගෙහිගේ කලකිරිලා. එලියට බහිනකොට ඔවුන්ට බුදුරජාණන් වහස මුණගගේ හෙට පාර පෙන්වේ දෙවී. නිකං නෙමෙයි. මනාව සරසපු සකසපු පාරක්තමයි යසට ාගිතුන් වහස ග වට යනකන්ති. එහෙම එහෙම ක්‍රමක් ක්‍රමයෙන්. පිරිසක් බුදුරජාණන් වහසනකට ආාව අනික් ආගන් හැට දෙක එහෙමම තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා නෙවෙ නියම නිවීමේ මඟ මෙතනයි කියලා යමෙක් භාගිතුන් වහන්සේ ලං සිටියන. ඔහු බුදුන් සරණ ගියා ආං බුදුන් සරණ ගීපු කෙනාටකීවා බෞද්ධ කියලා ඇැතුව මේක බෞද්ධයගේ යාගම කියලා කාලික භාගිතුන් වහස පහලවුණ නෙමෙ. වෙනත් අය ඇවිල්ල බුදුන් සරණ ගියා බුදු සරණගීපු අයට බෞද්ධ කියලා කීව ඒක එදා විතරක් නෙමේ අදත් බෞද්ධ වනේ බුදුන් සරණගීපු කෙනා විතර. එමන භාගිතුන් වහන්සේ සරණගපු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා. මේ සංසාරෙන් එතරයන්ඩ උතුම් මාර්ග පලාවබෝධීට. ්‍රතම පියවරෙන් නිවං අවබෝධ කළ සෝවාගුණ සමහරයි සකදාගාමිුුණ සමහරයි අනාගාමිුුණ සමහරයි මහරහත් වුණ අරිහත්වුණ. වන්නතින ආං එවන් උත්තමයන් වහන්සේලෞවදදි සාධම් පැපූජා කරහම ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් සිල් ගුණේ ප්‍රමාණයට වැඩෙන ආනිසංස ප්‍රමාණයක් වැඩි වුුණ. එනන් දුස්සීල මිනිහිකුට දානයක් දුන්නත් අනාගත ජීවිත දාහක විපාක දෙනව කියල සඳහන් කඩා ප්‍රතජ්ජන සීලවන්තයකුට කෑමවෙලක් දුන්නත් අනාගත ජීවිත ලක්ස ගානක විපාක දෙනව ලක්ෂෙක විපාක දෙනවා අහසින් යන බාහිර තවසකුට කෑමවෙලක් දුන්න අනාගත ජීවිත කෝටි ලක්ෂක විපාක දෙනවා තිසරනයි පන්සිලී තියන කෙනෙවුට කෑමවෙලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේඒක විපාක දෙනවා. මේ විදිහට ආරයන් වහන්සේ ලට දන්දුන්න හම ලැබෙන අනිසංස ගැන විපාක දෙන හැටි කැෙන සඳහන් කරලනෑ සීමාවක් නෑ. එහෙමන දැන් තමන්ට මග කියලදන කල්්‍යයාන මිත්‍රයන්ට දන්දීපුවයි. තමන් වහදලා වඩ ලලොකුමහත් කරලා පෝෂණය කරලා ජීවිතයේ ගොඩ නඟපු අම්මට තාත්තට ප්‍රථ්‍යූප කාර කරන අයි. තමන්ගේ ගුරුවරයට සලකන අය. එහෙම කරනව නං මේ ලෝකේ යමෙක්. ඔහු මඟට බැස්ස කියලා ඔහුට කවදාවත් කරදරවලට මූුණ පා්ඩ වෙන්න. සාපිපාසාවකට මූුණ පාණ්ඩ වෙන්න නෑ ඒ විතරක් නෙමෙයි ඔහුත් සමඟ යන පිරිස කොච්චරද ඒ අයටත් ආහාරපානාදීන් දුෂ්කරතාවයකට පත්තෙන්ඩ වෙන්න නෑ කියන ගැඹුරු කාරණාවක් මේ මිත්තා නිසන්සයේ ගා තාරත්නයම අපිට පැදිලි කරන පනතුන අද අපිට ධර්ම දේශනාවට මේ කරු සාකච්ඡා කරන්න තියෙන කාලෙ නිමා වෙලා තියෙන නිසා. මුග පක්ක ජාතකය ඇසරු කරගෙන සිදු කරන ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ආකා සට්හාච බුම්මට් හාදේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනු මෝදිත් වාචිරංරක්කං තුලෝක සාසනං දේවෝ වසතුකාලි නෑ සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතුළොකෝචරාජා භවතු දම්මිකු.